මේ වීඩියෝ එක කරන්නේ ඇස් වහ කට වහ වගේ දේවල් විශ්වාස කරන අයට විතරයි. ඒවා විශ්වාස නොකරන අයට මේක බැලුවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා පළමු වෙනේම කියන්න ඕනේ මේ ඒවා ගැන විශ්වාස කරන අයට විතරයි. කීප දෙනෙක්ම මගෙන් ඉල්ලීමක් කළා හරියටම ඇස් වහ කට වහ පුච්චන විදිය වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම තමයි මම මේ හරියටම දන්න කෙනෙක්ගෙන් අහගෙන මේ කරන්නේ. ඉතින් මේ දවස්වල වැස්සනේ, ඔන්න වැස්සෙම මම ඒ වීඩියෝ එක කරනවා. මේකට පළමුවෙන්ම අපිට වුවමනා වෙනවා පොල් කටු ටික. ඒ පොල් කටු මෙන්න මේ අර ඇස් තුන තියෙන පැත්ත තියෙන්නේ, අන්‍ය පැත්ත ගන්න. සාමාන්‍යයෙන් පොල් කටු තුනක් ගන්න, එහෙම නැත්තම් පහක් ගන්න. පොල් කටු පහක් කියන්නේ ගොඩාක්නේ, ඒක නිසා තුනක් තමයි හරියන්නේ. ඊට පස්සේ ගන්න ලුණු කැට ටිකක්. ලුණු අහුරක් විතර කියන්නේ, එහෙම ගන්න. ඊට පස්සේ මම ගත්තා අබ. අබත් අර අපි අහුරක් කියන්නේ ඔන්න ඔය විදිහට අල්ලට අබ අහුරක් අරගත්තා. ඊට පස්සේ මම ගත්තා මිරිස් කරල් 21ක්. මෙන්න මේ ද්‍රව්‍ය තුන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ඇස් වහ කට වහ පුච්චන්න අවශ්‍ය වෙන්නේ. පොල් කටු තුනත් කඩලා ඒක ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා කපුරු පෙති කීපයක්. මොකද සාමාන්‍යයෙන් මට කියලා දුන්න කෙනා කිව්වේ මේකට අර භූමි තෙල් එහෙම දාන්නේ නැතුව අහුලව ගන්න, කපුරු පෙති තිබ්බනම් හොඳයි කියලා. මෙන්න මේ විදිහට පොල් කටු තුන පුංචි කෑලි වලට කඩා ගන්න. කඩාගෙන ඒක හොඳට අවුලවන්න පහසු විදිහට මෙන්න මෙහෙම එක එක අතට තියාගන්න. ඒක ඒවනම් ඉතින් කියන්න අවශ්‍යත් නැහැ නේද? සාමාන්‍යයෙන් අපි ගෙවල් වල දුම් අල්ලන නිසා දන්නවනේ කොහොමද පොල් කටුවක් අවුල ගන්න කොහොමද කියලා. ඔන්න ඔය විදිහට ඉතින් මම ඒක පහසු වෙන්න, මොකද දැන් මේකට මම තෙල් දාන්නේ නැති නිසා ටිකක් මේවා මෙන්න මේ අතට වගේ තියන්න ඕනේ. එතකොට අර හොඳට පත්තු වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ පොල් කටු හොඳටම වෙලින්න ඕනේ. අමු ඒවා හරි අමාරුයි අවුලව ගන්න. මොකද අපි කපුරු පිටි දාලානේ අවුලව ගන්න, අමු ඒවා ටිකක් අමාරුයි, ටිකක් වෙලා යනවා, ඒක අපහසුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳටම පොල් කටු ටික වේලලා තියාගන්න. ඔන්න ඔය විදිහට අර කපුරු පැකට් එක තියෙන එක පෙටි, කපුරු පෙටි පැකට් එක ඔන්නෝම තැනින් තැන කපුරු පෙත්ත පෙත්ත තියලා ඔන්න ඔය විදිහට පත්තු කරගන්න. මේක පත්තු කරන්න මම භාවිතා කරන්නේ ලොකු ලයිටර් එකක්. අපි ගත්ත පොල් කටු ටික හොඳින් වේලිලා තිබ්බනම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කපුරු පෙටි ටිකෙන්ම අවුලව ගන්න පුළුවන්. මම නැවත වාරයක් කියනවා, මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැති අය ලොකුවට හිතන්න එපා. සමහර අය මේවා විශ්වාස කරන්නේ නැහැනේ. ඒක නිසා විශ්වාස කරන අය වෙනුවෙන් විතරයි මේ වීඩියෝ එක කරන්නේ. මේ දුම් හවස් වරුවේ හවස 6න් ඉස්සෙල්ලා අල්ලන්න ඕනේ. දැන් ඔන්න පොල් කටු ටික හොඳින් පිච්චිලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඉස්සෙල්ලම ගේ ඇතුළට දුම් අල්ලන්න ඕනේ. කොහොමත් අපි පළමුවෙනියටම දුම් අල්ලන්නේ අපි පහන තියෙන තැනටනේ. ඊට පස්සේ ගේ ඇතුළට හොඳින් දුම් අල්ලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට ගෙවල් වලට දුම් අල්ලන්න ඔය හඳුන් කෝරු එහෙම විකුණන්න තියෙන කඩවල් වල, බෙහෙත් බඩු කඩවල් වල එහෙම ඕන තරම් වර්ග තියෙනවා. ටිකක් ඒගොල්ලොත් එක කතා කරලා අහලා බලලා ටිකක් වැඩියෙන් දුම එන ඒ සුවඳ කුඩු වර්ගයක් තෝරගන්න පුළුවන්. හවස 6න් ඉස්සෙල්ලා මේ දුම් අල්ලන්න ඕනේ.
මම හිතන්නේ අපි ගෙවල් වලට දවසක් කර දවසක් හරි නැත්නම් සතියකට දවස් දෙකක් හරි වගේ මෙහෙම දුම් අල්ලන්න පුළුවන් නම් සත්තු එන එක අඩු වෙනවා. මගේ ගෙදර නම් මම එහෙම දුම් අල්ලනකොට ගොහෝ දුරට සත්තු වෙනවා අඩුයි. ගොඩක් අය කියනවා ඔය හූණු එහෙම ඉන්නවා ගෙවල් වල කියලා. ඇත්තටම මගේ ගෙදර එහෙම ගොඩක් සත්තු නම් නෑ. දැන් ඔන්න ගේ ඇතුළට හැම තැනටම දුම් ඇල්ලුවා. ඔය අඳුරු තැන් තියෙන්නේ ඒ වගේ තැන් බලලා හොඳට දුම් අල්ලන්න. ඊට පස්සේ අපේ ගෙදර වටේට ගේ වටේටත් මෙන්න මේ විදිහට හොඳට දුම් අල්ලන්න. මේ ඇස් වහ කට වහ තියෙනවා වගේ දැනෙනව නම් ඉතින් මාසෙකට දෙතුන් පාරක් හරි කමන්නේ. එහෙම නැත්තම් නිකන් අඩු වෙන්නේ නැහැ වගේ දැනෙනවා නම් කමන්නේ. සතියකට දවස් දෙක තුනක් හරි කමන්නේ. මේ කියපු ද්‍රව්‍ය ටික දාලා දුම් අල්ලන්න. දැන් ගෙදර වටේම හොඳට දුම් ටික අල්ලලා ඊට පස්සේ අපිට තියෙන්නේ ගෙදර පැත්තකින් මෙන්න මේ විදිහට දුම් කබල තියලා අර අපි ගත්ත තියෙන මිරිස් කරල් ටික. එතකොට අඹ තව ගත්තා ලුණු. ලුණු කැට ගන්න ඕනේ. ඒ ටික මෙන්න මේ විදිහට මේ හොඳින් පත්තු වෙන ගිනි කබලට දාන්න ඕනේ. එතකොට පුපුරනවා. ඒකත් ටිකක් පරිස්සමෙන් කරන්න. ගොඩාක් ළඟට යන්න එපා. මේවා පුපුරනවා කියන්න බෑනේ හදිස්සි ඇහැට හරි විසිවුණ. ඒක නිසා ඒකත් කල්පනාවෙන් ටිකක් දුරින් වගේ ඉඳගෙන දාන්න. සම්පූර්ණයෙන්ම ඒ ටික පිච්චිලා මෙන්න මේ විදිහට හැම තැනම දුම් යනවා. තව දෙයක් කියන්න ඕනේ. මට මේක කියපු කෙනා කිව්වා පුංචි පොල් කටු කෑල්ලකට කෙල ටිකක් දාලා මෙන්න මේ අවස්ථාවේ දාන්න කියලා. ඒක කැමති අය කරන්න. ඔන්න මම ඒකත් මතක් කළා. මම මේ දේත් මතක් කරන්න ඕනේ. ඔයා හොඳ ශක්තිමත් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ අපිට කවුරු මොන දේවල් කරත් අපිට කිසි දෙයක් වෙන්නේ නැහැ කියන තැන අනිවාර්යයෙන්ම හිත ශක්තිමත් එඩිතර කෙනෙක් කරගන්නම ඕන. Happy Home channel එක බලන ආදරණීය වල සියලු දෙනාටම කිසිම කරදරයක් නොවේවා. ඒ වගේම යහපත් ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දළදා සම්බන්ධ පිටයි ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තිදී සිල්වා.